Born. Mama Nisansala Sivandi. Mama ante oyagollottega katha karanna yanne Jean Piaget kiyana manovidyanayage prajanana samvardhana vigrahayena avurudu 2-7 kiyana purvakari chintana avadena avurudu 4-7 kiyana ප්‍රතිභා චින්තනය අනුවදින් තමයි මම අද කතා කරන්නේ. අපි මුලින්ම බලමු මේ ප්‍රතිභා චින්තනය මේ ජීන් පියාජේ මහතා කියන බුද්ධිය ගුණාත්මකව වර්ධනය වෙනවා. ඒක නිසා දරුවාගේ තර්කානුකූල රටාවකට නැතුව වටහා ගැනීමේ අනුව සකස් වෙන නිසා මේ අවුරුදු 4-7 කියන අවධිය පිළ හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ තාත්තේ ලක්ෂණ මොනවද කියලා මම දැන් ඔයාලට ඒ ඔක්කොම කරුණෙන් කරුණ පැහැදිලි කරලා දෙන්නම්. පළවෙනි එක තමයි පංචේන්ද්‍රයන් මගින් සංජානනය කර ගැනීමේ හැකියාව. මෙන්න මේ වයසේ ළමයෙකු තුල ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ පංචේන්ද්‍රයන්ට අනුව තමන්ගේ අවට පරිසරයේ සිදුවන විවිධ ක්‍රියාකාරකම්, චාරය ලක්ෂණ, තමන් එක්ක ජීවත් වෙන තමන්ගේ පරිසරයේ ජීවත් අම්මා තාත්තා අතරම මෙන්න මේ පංචේන්ද්‍රයන් ටෙස් අවබෝධ කරගැනීමේ හැකියාව වැඩි කරගන්නේ මෙන්න මේ වයසේදී තමයි. මේ කේන්ද්‍රීය තරමක් අඩුවේ ආත්ම කේන්ද්‍ර 4-7 වයසේ වෙනකොට මේ ළමයේ මේක මේ අම්මා අපේ එහෙම කියලා කියන පටන් ගන්න මෙන්න මේ වයස් සීමාවේදී තමයි. හතරවෙනි එක තමයි සංජානනයේ හෙවත් වස්තු බද්ධය. පස්වෙනි එක තමයි මානසික සංජානනයේ තරමක් අඩුවේ. වරකට සම්බන්ධතා එකකට වඩා තේරුම් ගත නොහැකිය. හේතුව දක්වන විට ඒවා කාරණයට අදාළ නොවන බව පෙනියයි. අමේ තාත්තේ අපි මෙච්චර කාලයක් මොන දේ කිව්වත් ඒක ඇත්ත කියලා ඒක අවධානය කරගෙන සිටින මේ ළමයා අවුරුදු 4-7 විතර වෙනකොට මේ අම්මා තාත්තා කියන්නේ මොකද්ද? මේක කාරණයට අදාළද? මේ කියන්නේ ඇත්තද? එහෙම කියලා ප්‍රශ්න කර කර තමන් ඒක හේතුවට අදාළද තමන් ප්‍රශ්න අදාළද නැද්ද කියලා තේරුම් ගන්න මෙන්න මේ වසරේ තමයි. අටවෙනි කාරණේ තමයි චින්තනය ව්‍යාකූලය. ගත් තීරණ නිතර වෙනස් කරන්නත් පුළුවන්. දැන් මට දැන් බඩ කන්න ඕන. මට බඩි කෙනි. මට සෙල්ලම් කරන්න ඕන. එහෙම ළමයක් කිව්වා ක්ෂණිකව ක්‍රමයෙන් මේ තීරණ වෙනස් කරනවා. මට දැන් කන්න බෑ. සෙල්ලම් කරන්න බෑ. මෙන්නගේ ගැටියන්ය නැවත වෙනස් කරන්නත් පුළුවන්. සිද්ධාතේතු කරයි. මෙන්න මේ චරිත ලක්ෂණ තමයි අමේ තාත්තේ මේ වයසේ ඉන්න ළමයෙක් තුළ තියෙන ඕන ලක්ෂණ, චරිතාංග ලක්ෂණ. පුජ්‍යලයක මම හිතන විදිහට පුජ්‍යලයේ ජීවිතයේ ශරීරයේ වර්ධනය වැඩිපුරම සිදුවන්නේ මෙන්න මේ පළවෙනි වසර 6 තුර තමයි. අවුරුදු 4-5 විතර වෙනකොට සාමාන්‍යයෙන් පුජ්‍යලයේ බර කිලෝග්‍රෑම් 18-19ක් වෙන්න ඕනේ. ඒ වගේ තමයි උස සෙන්ටිමීටර් 43-44ක් පමණ වෙන්න ඕන. මේ කාලය වෙන විට මම ඉගෙනගෙන තියෙන විදිහට නම් මේ කාලය වෙන විට පුද්ගලයාගේ මොළයේ සෛල
සියයට අනුවක් අනුපාක්ද තමයි වර්ධනය වෙලා තියෙන්නේ. ඒ කොහොම වුණත් මම හිතනවා නිරෝගී මනසක්තිය තුළ නිරෝගී ශරීරය උදේ තුළ වර්ධනය වෙන්න ඕන කියලා. ඒ වගේම තමයි ළමයාගේ පෝෂණය සෞඛ්‍ය කියන මෙන්න මේ අංශ දෙක ගැනම වැඩිපුර අමේ තාත්තේ වල හිතන්නුනා විදිය තමයි මෙන්න මේ වයස. ඒ කියන්නේ අවුරුදු 4.5. ඒ වගේම දරුවන්ගේ පාදවල අත්වල සිරුරේ හිසේ ඇති මහා පේශි කාන්දනය වර්ධනය වෙන්නේ මෙන්න මේ අවධියේදී තමයි. ළමයේ වර්ධන අනුව බලනකොට දිගු වෙලාවක් එක තැනකට වාඩි වෙලා එකම ඉරියව්වෙන් සිටින්න පුළුවන් අවධියක් නෙවෙයි මේක. ඒවා ඒක ඕගොල්ලෝ ළමයාගේ හැසිරීම අමතක ඒ ළමයාගේ හැසිරීම දිහා බලන්නකොට ඔයාට ඒක ඉබේම තේරුම් ගන්න පුළුවන්. මේ අවධියේ අරුමතන්මින් ක්‍රියාකාරී සෙල්ලම් සඳහා ඔයගොල්ලෝගේ කාලය වෙන් කරන්න. ඒ සඳහා ඔයාලා කාර්ය බහුල තමයි. මම මේ තාත්තේම කාර්ය බහුලයි. ඒත් ළමය වෙනුවෙන් මම හිතනවා මේ අවදි ඒ තුනෙන් දෙකක්වත් ක්‍රියාකාරී සෙල්ලම් සඳහා යොමු කරන්න. එක්කෝ එලි මහන් තැනකට නිදහස් තැනකට ඔය ළමයින්ගේ ආශ්‍රයයට දාන්න ඕන කියලා ජීන් පියා මහත ඉදිරිපත් කරලා තියෙනවා. මේ සඳහා කියලා පැහැදිලි කරන්න අපි බලමු. තවත් උදාහරණයක් මම ඔයාලට කියලා දෙන්නම්. මේසයක් මත බෝනික්ක 6 දෙනෙක් තියලා ඒ එක එක බෝනික්කට පාට පාට ඇඳුම් වලින් බෝනික්කව සදසලා ඒ බෝනික්කගේ ඇඳුම පාටින් බොත්තම්ගෙන ඒ බොත්තම් කීපයක් අරගෙන ඒ ඇඳුම ඒ බෝනික් ඉදිරියෙන් ඒ ඇඳුම් පාටින් ඒ බොත්තම හිම තියලා පොඩි ළමයිනේ චූටි සෙල්ලම් කරත්තයගේ පොඩි සෙල්ලම් බොට අවදියේ තියෙනවනම් ගති ලක්ෂණ පෙන්වන්නේ නැත්නම් මෙන්න මේ අමාර්ග ටික අරගෙන පින්තන අවදියේහි බලාතිපාතින්ට යුගයේ තියෙන ගතිලම් අරගෙන ඒ අනුව ළමයි ඒ දෙවල්ට අවුරුදු 4.5 කියන අවධිය ප්‍රතිභා චින්තන අවධිය තියෙනවා. ළමයගේ ලක්ෂණ වර්ධනය කර ඒ ලක්ෂණ පරිපූර්ණ අනාගතයට දායාද කළ දෙන්න පුළුවන් කියලා. ඉතින් මම හිතනවා මම මේ කියපු ඊළඟට ආරාධනා කරනවා දින් ප්‍රියාදාගේ ප්‍රධාන වර්ධන විග්‍රහයෙන් සංයුක්ත.